ස්වාමීන් වහන්සේට වහන්සේ කලින් උත් මතක් කළා මේ පටිච්ච කලින් සාකච්ඡාව විදිහට සඳහන් කළා මේ පටිච්ච සමුප්පාද ධර්මයි පටිච්ච සමුප්පාදය කියන්නේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න තියෙන ආධාරකය කියලා මේ පටිච්ච සමුප්පාද ධර්ම කියන කාරණාව. ඔව්. එතකොට දැන් අපි මේ අර යමක් තෝරගන්න ගත්තු ආධාරකය තමයි මේ මේ සියලු වචන. මම අර අපි කලින් උත් අර උපමාවකදී අපි අර අර අලියෙක් හීනෙන් අලියෙක් පස්සෙන් පන්නන එන තැනදී අපි ආධාරක ටිකක් ගත්තනේ. දැන් අර අලියා බයවීම, ඊළඟට දුවන පුද්ගලයා නිදහස් වීම, මෙන්න මේ විදිහට. දැන් ඇත්තටම ඒවා මේ මේ අර යමක් විස්තර කරගන්න ගත්ත එක මිසක් හීනෙන් දැක්කෝ දැකපු අලියට අලියා කියලා කියන්න බෑනේ. හීනෙන් වෙච්ච බයවීමට බයවීම කියන්න බෑනේ. හීනෙන් දුවපු පුද්ගලයාට පුද්ගලයෙක් කියන්න බෑනේ. හීනෙන් ඒ දුකෙන් දුකක් තිබුණාට ඒක දුකක් කියන්න බෑනේ. හීනෙන් නිදහස් වීමට ඒක නිදහස් වීමක් කියන්න බෑනේ. එතකොට හැබැයි දැන් මේක විස්තර කරගන්න ඕනි හින්දා අර නොදන්න දැන් තාම හීනේ දකින්න පුද්ගලයාට විස්තර කරගන්න ඕනි හින්දා හීනෙන් අවදි වී අවදි වූ ස්වභාවයක සිට වචන ටික පනවලා විස්තර කිරීමක් කරනවා. එතකොට දැන් මේ දැන් අපි අර ගත්තොත් අර රූප වේදනා සංඥා සංකාර විඥාන විග්‍රහයදී ගත්තොත් දැන් අපිට දැනෙන ස්වභාවය තමයි මේ දැන් දැන් අපි දැන් මෙතනදී මෙතන මේ තියෙන්නේ එක්තරා මොහොතකදී මේ දැනීමක් තියෙනවානේ. දැනෙන්නෙක් ඉන්නා වගේ හැඟෙනවානේ. පවතින බවක් දැනෙනවානේ. ඒ පවතින බව විස්තර කර ගැනීම සඳහා පාවිච්චි කරපු ආධාරක ධර්ම ටිකක් විතරයි මේක. ඒකෝ දැන් අපිට තියෙනවා දැන් මේ යම්කිසි භෞතිකින් පැනවෙන රූපයක් තියෙනවා. ඊළඟට ඒක හරහා වේදනාවක් දැනෙනවා. ඒක හරහා ඊට පස්සේ සංඥාවක් තියෙනවා. එතකොට ඒ ඒ සංඥාව තුළ සංස්කරණය වීම සකස් වීමක් තියෙනවා. ඒ සකස් වීම හරහා දැනීමක් දැනෙන්නේ පහළ වෙලා ඉන්නවා. දැනීමක් දැනෙන්නේ ඉන්නවා කියන්නේ. දැන් මේක අපිට නිකන් හිතෙන නිකන් වෙන වෙනම තියෙනවා කියලා. හැබැයි දැන් මේක බලන් ගියන් පස්සේ දැනෙන්නේගෙන් තොරව අපිට සකස් වීමක් ගැන කතා කරන්න බෑ. දැනෙන්නේගෙන් තොරව සංඥාවක් ගැන කතා කරන්න බෑ. දැනෙන්නේගෙන් තොරව දැනීමක් ගැන කතා කරන්න බෑ. දැනෙන්නේගෙන් තොරව ඒක රූපයක් ගැන කතා කරන්න වෙන්නේත් නැහැ. ওই විදිහට සකස් වීමකින් තොරව සිතක් ගැන කතා කරන්න බෑ. දැනීමක් ගැන කතා කරන්න බෑ. රූපයක් ගැන කතා කරන්න බෑ. එතකොට අපිට පේනවා මේ එක මොහොතක මේ ගොඩනැගෙන ගොඩනැගීමක් විස්තර කර ගැනීම සඳහා භාවිතා කරපු යම් ආධාරක වචන ටිකක් විතරයි මෙතන. එතකොට මේ ආධාරක වචන ටික ඇත්ත කරගන්න එපා. දැන් හීනෙන් දැකපු අලියාගේ මේ කන දිගයිද හොඳ මේ දලේ කොහොමද ඊළඟට ඌගේ මූ මොන පාටද කියන එක සහ ඌට අලියා කියලා දීපු නමමත් වැරදි. හැබැයි දැන් මේක ආධාරකයක් විදිහට මේක උපකාරය කරා ගත්තා විතරයි. ඔව් එහෙනම් ඒක 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 නැතුව මේක තෝරගන්න වෙන්නේ නෑනේ. එහෙනම් ඒක ආධාරකයක් විදිහට පාවිච්චි කරා. ඉතින් දැන් අපි නැවතත් මං හිතන්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ගැන විස්තර කරන්න අවශ්‍ය නැති වෙයි මං හිතන්නේ. අපි මේක මේ වැඩසටහන මුල් ටිකේ පාවිච්චි කර මේ ඒ ටික අපි අපි දැන් වැඩසටහන පහක් විතර අපි රූපය ගැන සාකච්ඡා කරා. එතකොට දැන් මේ රූපයක් තියෙනවානේ. මේ රූපයක් කියලා පැනවෙන ස්වභාවය විස්තර කරගෙන ආවා. මේ පැනවීම තියෙන තුන මුලාව විස්තර කරගෙන ආවා. ඉතින් ඒක මං හිතනවා අපි නැවත අහලා ඒක තෝරගන්න. ඉතින් මේ මේවා ඇත්ත කරගන්න එපා. එතකොට දැන් අපි ආයේ මේක මේක තෝරගනිද්දී ආයේ නෑ නැවත මට කියන්න තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා අපි යම් න්‍යායක් ගත්තනම් ඒ න්‍යාය ආයි දාන්න රූපය කියලා ගොඩනැගිච්ච ගොඩනැගීමට, ඒ න්‍යාය ආපහු දාන්න වේදනාව කියලා ගොඩනැගිච්ච ගොඩනැගීමට, ඒ න්‍යාය ආපහු දාන්න සංඥාව කියලා ගොඩනැගිච්ච ගොඩනැගීමට, ඒ න්‍යාය ආපහු දාන්න සංකාරය කියලා ගොඩනැගිච්ච ගොඩනැගීමට, ආයේ න්‍යාය දාන්න විඥානය කියලා ගොඩනැගිච්ච ගොඩනැගීමට, ඒ න්‍යාය ආයි මේකටම දාගෙනකොට ඒ සියල්ලෙම පදනම් විරහිත බව ඔබට ක්‍රමයෙන් තේරෙන්න පටන් ගනී.